ක්‍රිකට් ක්‍රීඩකයෙක් අවාසනාවන්ත විදියට අත්අඩංගුවට අරගෙන තියෙනවා යම් කාරණාවක් සම්බන්ධයෙන්. මොකක්ද ඔබතුමාගේ අදහස්? ඔබතුමා හිටපු අමාත්‍යවරයෙක් විදියට? මෙහෙමයි. ඔය පේන විදියට ටිකක් ඔස්ට්‍රේලියාවේ සංචාරයේදී ටිකක් ඕනවට වඩා නිදහසේ හැසිරුණා වගේ කියලා නිකන් තේරෙනවා මේ ආරංචි මාර්ගය යනකොට. හැබැයි ඔය වගේ ඔය චෝදනා කරන මේ කල්ලියක් ඉන්න ඔස්ට්‍රේලියාවේ. මම දන්නවා මගේ තාම හොඳ මිත්‍රයෙක්ගේ දරුවෙක් තට්ටු 27කින් පල්ලෙහාට පැනලා මැරුණා. ඒගේ අම්මා අද ලංකාවෙන් පිටත් වුණා මේ දරුවා බලන්න යන්න. අම්මට මුණ දෙන්න බැරුව 27 තට්ටු 27කින් පල්ලෙහාට පැනලා මැරුණා. ඒ සිද්ධිය ගත්තමත් ඒ වෘත්තීය ඔය මේ ගණිකාවන් වගේ අය ඔය වගේ පැමිණිල්ලක් දානවා. ඒක ඉතලියම නීතිය හරි තදයි. හරිම තදයි. ඒක නිසා තටස් ගාලා අත්අඩංගුවට ගන්නවා මේ අයට ලොකු ප්‍රශ්න මතුවේ. ඒ නිසා ඒක වෘත්තියක් හැටියට කරන අයත් ඉන්නවා. ඒ නිසා අපේ ක්‍රීඩකයා පිට මේ ඔය සේරම බැරිදි දාන්න ඕනේ නැහැ. කොල්ලෝ ඉතින් ගියාම මොනවා මොනවා හරි කරනවා ඇති. හැබැයි මේ කිසියම් පාලනයකට හසු කිරීම හොඳයි. ඒක හැබැයි නිදහසක් තියෙන්න ඕන. රෑට ක්ලබ් එකකට හරි මේ ගියයි කියලා මම නම් දකින්නේ නැහැ. හැබැයි ඉතින් ක්ලබ් ගාන ගියොත් ඉතින් ක්‍රීඩාව රෙඩි කරවන්න මිස් වෙනවනේ. ඒ නිසා ඒකට අවස්ථාවක් දෙකක් දෙන එක වැරදි නැහැ. ඒක බලන්න ඕනේ. ඔය මට පේන විදිහට මම දැක්ක නීතිඥයෝ කතා කරපු විදිහට තා පැහැදිලිව මේ කොල්ල නිදහසේ.